විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික් හමුවක් ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ ඇදවීමට අපි තීරණය කළේ විවිධ වැරදි මත පිගන්නා තීන්දුව තීරණ තුළ සමාජගත වෙලා තියෙනවා. අපි රජයට යෝජනා ඉදිරිපත් කිරීම, රජයට සර්වපාක්ෂික සමුළුවක් ඇදවන්න ඉල්ලීම ඒවා වැරදි විදිහට කිය වෙනවා. අපි මේ ආණ්ඩුවට ඔප්පු ගන්නයි, ආණ්ඩුව ශක්තිමත් කරන්නයි මේ ජනාධිපතිතුමත් එක්ක අපි ගිහින් සාකච්ඡා කරන්නේ. අපිට කිසිම වුවමනාවක් නැහැ මේ රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුව තියාගන්න. මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් අපි කරන්නේ නැහැ. කිසිම ලියවිල්ලක් අපි ලියන්නේ නැහැ. කිසිම ආකාරයකින් අපි සම්බන්ධකම් පවත්වන්න අපි සූදානම්. අපි ආණ්ඩුවට ලියුම් ලියලත් ඉවරයි, යෝජනා ලියලත් ඉවරයි, ආණ්ඩුවත් එක්ක සාකච්ඡා වලට යෑමත් ඉවරයි. ඒක කිසිවක් නැහැ. ඒක කොහොම පැහැදිලිව කියන්නද? 2015 මම එදා මට කරන්න පුළුවන් ඉහෙළම දේ මම කළා. මගේ ජීවිතයේ දරු පවුල් සියල්ලම බිල්ලට තියලා තමයි මම එදා රාජපක්ෂ ආණ්ඩුවේ එළියට ආවේ. මම ජනාධිපති වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වුණා. ඒ අවස්ථාවේ තමයි ඒගොල්ලන් බලෙන් හැරියේ පළවෙනි වතාවට. අපි පහුගිය මාසෙ තමාරක කාලයක් තුල සාකච්ඡා තුනක් නැත්නම් හතරකට ගිහින්. අපි හතරවෙනි ලියුම විශේෂයෙන්ම ආණ්ඩුව අන්තර්කාලීන පාලන ආණ්ඩුවක් ඇති කළ යුතුයි කියන අපේ යෝජනාව ඇරලා ඒ යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපිට නොලැබුණු නිසා තමයි ප්‍රධාන වශයෙන්ම අපි සියලු දෙනාම පාර්ලිමේන්තු කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. අපි අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෙවෙයි. අපි ආණ්ඩුවෙන් අයින් වෙච්ච ඒ වගේම විපක්ෂයේ කණ්ඩායමකට එකතු වෙච්ච පිටිසකුත් නෙවෙයි. අපි පැහැදිලිවම ස්වාධීනව අපේ අදහස් ඉදිරිපත් කිරීමයි අපි කරන්නේ. අපි ඒ අතරට පක්ෂේ කුලයේ සම්බන්ධතාවයේ එකමුතුව ශක්තිමත් කරගෙන තවත් සහයෝගය දෙන පක්ෂවල නායකින් එක්ක සාකච්ඡා කරලා මේ පක්ෂේ කුලයේ එකමුතුව තව තවත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඊයේ දවසේ විශේෂයෙන්ම මේ රටේ සුළු ජාතික පක්ෂවල දමිළ මුස්ලිම් නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ක මම ඊයේ කතා කළා. ඒ අයට මම කිව්වා මේ අපේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. ඒ අය දැන් ඊයේ මාත් එක්ක කිව්වේ ඔබතුමා මේ සිංහල අවුරුදු වලින් පස්සේ අපිට වෙලාවක් දෙන්න, දිනයක් දෙන්න අපි එනවා සාකච්ඡා කරන්න කියලා. අපිට පක්ෂ 11 එකමුතු වගේම සුළු ජාතික සංවිධානත් අපේ මතයට ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කළා. අපිට ගන්න පුළුවන් තීන්දුව తీරන එක පිරිසක් විදියට අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. මේ තත්වයන් උඩ විශේෂයෙන්ම ආණ්ඩුව කටයුතු කිරීමේදී ජනතාවගේ තිබෙන කෝපය, ජනතාවගේ තියෙන ඉවසීමේ සීමාව ඉක්මවා යාම, ජනතාව නොසන්සුන් වීම, ජනතාව ආවේගශීලී වීම, මේ කියන තත්වය විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට ඉහළට යනකම් මේ තත්වය පිළිබඳව එතරම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැයි වගේ තමයි අපේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන්ම කෝට්ටුවේ මැතිඅමතුරුන්ගේ හැසිරීම ගත් විට ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ අර ඇතුළට කූඹුවට ගියාම, පෙට්ටිය ඇතුළට ගියාම සංඛ්‍යාත්මකව ඒගොල්ලන්ගේ වැඩි වීමක් තිබෙන නිසා ඒගොල්ලන් මේ තියෙන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න විදිහට නෙවෙයි කතා කරන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන්ම දැනගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.